Weltklinik. ආයිබෝන් අපි ඉන්නේ vehicle clinic එකේ විවිධ පුද්ගලයන් එක්ක අපි කතා බහ කරන vehicle clinic එකේදී ප්‍රවීණ මොණරත් ඉංජිනේරු රංජිත් මහදුරගේ මහත්මයාත් ඉන්නවා. ඒ අතරදී අපි අද දවසේදීත් ආරාධනා කළා vehicle clinic එකට එන්න කියලා ලංකා ඔටෝමොබයිල් සංගමයේ ප්‍රධාන මෝටර රථ පරීක්ෂකතුමා UM ප්‍රේමලාල් මහත්මයාට මේ රියදුරෝ ගැන කතා කරන්න කියලා, ඔබ ගැන මම ගැන කතා කරන්න කියලා අපි හැමෝම මොහොතකදී රියදුරෙක් වෙනවනේ. ඉතින් ප්‍රේමලාල් මහත්මයා, දැන් අපි පාරට බැස්සට පස්සේ ඕන තරම් මාර්ග සංඥා හම්බ වෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගන්න ගියමත් අපිට මාර්ග සංඥා ගැන පරීක්ෂණයට භාජනය කරනවා. හැබැයි පාරේ ගමන් කරනකොට අපි සංඥාවක් දැක්කා කියලා කියමුකෝ. හැබැයි ඒ මොහොතදී අපි සංඥාව දකිනවා, නමුත් අපෙන් ක්‍රියාවක් වෙන්නේ නැහැ. සංඥාව දැකලා අදාළ මොහොත එනකම්ම අපි ඒ සංඥාව දුන්නට ඒක ගණන් ගන්න. අපි දකින ඉස්සරහෙන් දකුණට වංගුවක් තියෙනවා කියලා දන්නවා, අපිට සංඥාවක් දෙනවා. හැබැයි දකුණට වංගුව හම්බ වෙනකම්ම අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ කියන සිතුවිල්ල තමයි මට තියෙන්නේ. බොහෝ රියදුරෝ මාත් ඇතුළුව, මේක හරිද? ඇත්තටම ඒක තමයි ප්‍රධානම ගැටලුවක් අනතුරු වලට. ඕක ඇත්තටම මූලිකව සිදුවිය යුතු දෙයක්. මොකද අපි රියදුරු බලපත්‍රයක් ගන්න ප්‍රථමයෙන් යනවා රියදුරු පාසලට. එතෙන්දී මෝටර දෙපාර්තමේන්තුවෙන් පවත්වන ලිඛිත විභාගයක්. ඒකට ඔය සියලු ප්‍රශ්න අන්තර්ගත කරලා තියෙන්නේ. හැබැයි එතෙන්දී මේ රියදුරු පුහුණු ආයතනයෙන් දෙන ආකල්පය එතෙන්දිම වැරදි විදිහට තමයි දෙන්නේ. මේ ඔක්කොම උගන්වන්නේ මේ විභාගේ පාසලෙන් විතරයි. අර ඉලක්කමට මේ උත්තරේ, අර ප්‍රශ්නෙට මේ උත්තරේ කියනවා මිසක් ඒක එන ආධුනිකයට හැඟීමක් ලබා දෙන්නේ නැහැ. මේව උගන්වන්නේ ඇත්තටම මහමාර්ගයේ වාහනයක් පදවනකොට අවශ්‍ය කරුණු කියන හැඟීම ආකල්පය ලබා දෙන්නේ නැහැ බොහෝ රියදුරු පාසල් වලින්. ඉතින්දී ඒ යන ආධුනිකයා එවලි කටපාඩම් කරගන්නෝ රියදුරු බලපත්‍රය ගන්නව අරගත්තෙන් පස්සේ අර එකක්වත් එයාගේ ඔළුවේ නැහැ. ඒකම ඉතින්දී අවශ්‍ය දේ, ඉතාමත් අවශ්‍ය දේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ. මෙන්න මේ සංඥාවක් දැක්කයන් පස්සේ ඔබතුමා මේ විදිහට වැඩ කරන්න ඕනේ, මේක මෙච්චර දුරකින් අඳුන ගන්න ඕනේ, ඒ පිළිබඳ කිසිම මං හිතන්නේ ගොඩක් තැන්වල ඒ අවබෝධය නෙමෙයි දෙන්නේ. විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා අවශ්‍ය ලකුණු ගාන ගන්න විතරයි ළමයා උනන්දු කරන්නේ. හැබැයි එතෙන්දි දෙනවා නම් ඇත්තටම මේ මහාමාර්ගයේ භාෂාව තමයි සංඥා. එතකොට සංඥා කියන එක නැතුව අපි පාරේ යනවා නම් ගොළුෙක් වාගේ. ඒ හින්දා මේවා හැම වෙලේම ඔළුවේ තියාගෙන අවශ්‍ය තැන්වලදී ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට හැම වෙලේම යාවත්කාලීන වෙලා ඉන්න විදිහට යාට ඒ ආකල්පයේ ප්‍රගුණ කරලා දෙනවා නම් මං හිතනවා බොහෝ දුරට මේ අනතුරු වලට අනතුරු වෙන එක වරක් ගන්න පුළුවන් කියලා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් මගී මාරුවේ අපි බැලුවොත් දිනපතා ප්‍රතිපදේ මගී මාරු උඩ යම් පුද්ගලයෝ අනතුරු කරගෙන ජීවිත නැති වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි රියදුරු මහත්තුරු විදියට දන්නවා එක පාරට පදික මාරුවක් පාරේ මතු වෙන්නේ. ඊට මීටර් 50කට කලින් තියෙන අනතුරු හැඟීමේ සංඥාව. සාමාන්‍ය ප්‍රමිතිය මීටර් 50කට කලින් සංඥාව දෙනවා. ඒක වම් පැත්තේ පාර අයිනේ සිටුවපු සංඥාවක් තියෙනවා කහ පාට පසු මේ කළු පාටින් ඉදිරියෙන් පදික මාරුව කියලා. ඊට අමතරව ලේන් කීපයක මාර්ගයක් නම් තව ඊට අමතරව කාපට් පාරේ මත සුදු පාට කිරිබත් කැලක හැඩයට ඇඳලා තියෙනවා තව මීටර් 50ක් ඉදිරියෙන් පදික මාරුවක් තියෙනවා කියලා. ඊට පස්සේ තව දුරක් යනකොට මීටර් 25ක් කිට්ටු වෙනකොට තියෙනවා සීබ්‍රා එරියලින් ලකුණු කරපු පැහැදිලිව පේන මාර්ග සලකුණක්. එතකොට එම ස්ථානයේ පදික මාරුවේ විදිහට තවත් තොරතු සංඥාවක් එම ස්ථානයේ හයි කරලා තියෙනවා. ඒතර සමායලාට පදික මාරුව සමායලාට මැකිලා යන්න පුළුවන්. නමුත් අර ඊට ප්‍රථමයෙන් අර සංඥා වර්ග කීපයක්කින් අපිව දැනුවත් කරනවා ඉදිරියේ මේ වගේ අනතුරක් තියෙනවා කියලා. නමුත් අවාසනාවකට අපේ රියදුරු මහතුරු පුරුද්දලා ඉන්නෝ ඒ කිසිම සංඥාවක් පිළිබඳ තැකීමක් කරන්න නැතුව තමයි වාහන ධාවනය කරන්නේ. එයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ ඉතාමත් ආසන්නව තමගේ බාධකයේ දැක්ක ගමන්. එතකොට බොහෝ වෙලාවට වාහනයක් නවත්ත ගන්න පුළුවන් සීමාව පැනලා. නැත්නම් කවුරුත් මගී මාරුවක් පදික මාරුවක් මත උමනාවේ කිසි කෙනෙක් යට කරන්නේ. ගැටලුව එතන. මීටර 50කට කලින් සංඥාව දීලා තියෙන්නේ පොඩ්ඩක් ඇක්සලරේටර් එකෙන් කකුල ගන්න. ඇත්තටම අපි මීටර 50කට කලින් සංඥාව ප්‍රදර්ශනය කරලා තිනවා. අපි ඊටත් මීටර 100කට 150කට කලින් ඕක දකිනවා. ඒ කියන්නේ අපි එතෙන්ට ළඟා වෙනකොට අපි දැකලා ඉවරයි. එතකොට අපි දකිනකොටම අනතුරු හැඟීමේ සංඥාවක් දකිනකොටම අපිට රියදුරෙක් විදියට කළ යුතු දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම දකින විටම අපේ දකුණු පාදය ඇක්සලරේටර් පැඩල් එකෙන් අපි
ඉවත් කරන්න ඕනේ. අපේ ජීවිතයේ මොකක් හරි ඇඟට සංඥාවක් ආවොත් එහෙම ටක් ටක් දාලා බේත් එක ගන්නවා, වෛද්‍යවරයෙක්ට පෙන්නනවා, ඒ ටික කරනවා. හැබැයි මාර්ගයේ අනතුරක් වෙන්න තියෙනවා කියලා තියෙන සංඥාවක් දැක්කට පස්සේ ඒ තරම් ඉක්මනටම ක්‍රියාත්මක වෙනවද? නැත්තම් අපි හැම මොහොතකදීම අපේක්ෂා කරන්නේ නැහැ ප්‍රේමලාල් මහත්මයා කිව්වා වගේම අනතුරක් වෙයි කියලා. ඒකයි අපි සංඥාවක් දැකලත් ක්‍රියාත්මක නොවෙන්නේ. නමුත් ඒ සිතුවිල්ලම ඇති අනතුරක් කරගන්න අපිට අනිවාර්යෙන්. අපි මහාමාර්ගයේ අපි අනන්තවත් අනතුරු සිදු වෙලා තියෙනවා දකින්නවා. අපේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි අපි කිසිම වෙලාවක අනතුරෙන් යම් දෙයක් අපි අපේ ජීවිතයට ගන්නෙ නෑ. අනතුරක් දැක්කෙන් පස්සේ අපි අනිවාර්යෙන් මේ යමක් ගන්න පුළුවන්. මොකද හේතුව ඕනම අනතුරකට මොන හරි යම් සිදුවීමක් සුළු වැරද්දක් තමයි හේතු වෙන්නේ. ලොකු වැරද්දක් නෙමෙයි සුළු වැරද්දක්. ඒකට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අනතුර වෙලා තියෙන්නේ මෙන්න මේ සුළු වැරද්ද හේතුවෙන් කියලා. එතකොට සාමාන්‍ය රියදුරු මහත්තයෙක් විදිහට අපි අහලා තියෙනවා මේ තමන්ගේ අත්දැකීම් වලින් ඉදිරිය නිවැරදි කරගන්න කියලා. අපිට එහෙම අපිට උපදෙස් දීලා තියෙනවා පාසල් යනකොට ඒ වගේ කාලෙදී. නමුත් රියදුරු මහත්මයෙක් විදිහට තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ගියොත් ලොකු අමාරුක වැටලා තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒ හින්දා රියදුරු මහත්මයෙක් විදිහට මම ඇත්තටම මේ ඉල්ලා හිටිනවා තමන්ට වෙනකන් බලන් ඉන්නේ නැතුව තමන්ගේ අවට සිදුවෙන අනතුරු වලින් අවශ්‍ය අත්දැකීම් ලබාගෙන තමන්ගේ තමන්ට ඒ දෙයක් නොවන විදිහට කටයුතු කරන්න හැම වෙලේම අවශ්‍ය උපදෙස් ටික ලබා ගන්න කියලා. හොඳයි. අපි ඒ කතා බහ කළේ ලංකා ඔටෝමොබයිල් සංගමයේ ප්‍රධාන මෝටර රථ පරීක්ෂක UM ප්‍රේමලාල් මහත්මයා සමගින්. අද දවසේදීත් එතුමා වටිනා කාලය වැය කරලා වෙහිකල් ක්ලිනික් එකට ආවට අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අපි ලබන සෙනසුරාදාත් මුණගැහුම් මේ විදිහටම. බොහොම ස්තුතියි ක්‍රිෂන් මහත්මයා. හරි. අපි කැටි විරාමයක් අරගෙන අපව ඔබ මුණගැහෙනවා වෙහිකල් ක්ලිනික් එකෙන්. අවසහය වෙනකන් අපේ 98.8 98.6